ආයුබෝවන් සුබ දවසක් වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට. ඉතින් අපි හැමෝම දන්නවනේ අපි යම්කිසි අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් මේ පසු කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා යම් යම් දුෂ්කරතා අපහසුතාවයන්ට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න අද දවසේ එලිපාලියට යන්න තමන්ගේ මොන හරි වැඩ කටයුත්තකට බැහැරට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඉතින් අද දවසේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව එහෙම ටිකක් හොයලා බලලා ගෙදරින් එලියට යන්න කියලා ඔන්න අපි මතක් කරනවා. එහෙම වුණොත් ඔබේ දවසේ කටයුතු අපහසුකම් තොරව කරගන්න ඔබට සැලසුම් කරගන්න පුළුවන් වේවි. ඉතින් ඔබ එලියට යන්නේ නැතුව අද දවසේ ගෙදරම ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද මේ උදෑසන හෝරාවක්ම අපි ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. බොහොම රසවත් ඒ වගේම ගීතවත් හෝරාවක් ඔබ වෙනුවෙන්ම සූදානමින් තිබෙන නිසා ඉතින් එකතු වෙන්න අපිත් එක්ක බොහොම රසවත් කතා බහක් ඒ වගේම ගීතයෙන් පිරුණු බොහොම ගීතවත් බවින් පිරුණු රසවත් හෝරාවක් ඔබට අපි තිරණ කරන්න සූදානම්. ඔබත් එක්ක දොඩමලු වෙන්න ඔබට ඔබ වෙනුවෙන් ගීතවත් වෙන්න අපිත් එක්ක අද මැදිරි එකතු වෙලා ඉන්න ඔබ බොහොම ආදරය කරන චරිතයක්. ඔන්න ඔබ 80 90 දශකයේ තරුණමිය ගත කරපු කෙනෙක් නම් මේ චරිතය ඉතාම හොඳින් අඳුරනවා. ඔබ බොහොම ආදරය කරපු කෙනෙක් අනිවාර්යෙන්ම මේ. ඒ වගේම මේ ගීත වලටත් ඔබ ආදරය කරන්න ඇති. බලන්න ඔබ හඳුනනවාද කියලා. ප්‍රවීණ ගායන ශිල්පී මාධව ඉඳිකැටිය. අයිබන් සුබදසන මාධවයි. අයිබන්. ඒත් එක්කම අපිත් එක්ක කතා බහට අද එකතු වෙලා ඉන්න ඔහුගේ ආදරණීය දියණිය චමත්කා ඉඳිකැටිය. අයිබන් සුබදසන. ඉතින් ඔන්න වේදපුරත් එක්ක තමයි අපි කතා බහ කරන්න සූදානම් ඉන්නේ. මුලින්ම මම දවසේ අපේ මේ කාලේ තොරතුරු දැන තියාගෙන ඉන්නකෝ. මාධවයි කියන්නකෝ ඉතින් දැන් කොහොමද මේ කාලේ තොරතුරු මේ දවස්වල මොනවද කරන කටයුතු ජීවිතේ කොහොමද? මේ දවස්වල පෞගේ කාලේ නම් පොඩ්ඩක් ප්‍රසංග පටන් ගත්තා. දැන් පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ. මේ දවස්වල මම පොඩි රැකියාවක් කරනවා. ඒකත් කරගෙන දරුවන්ගේ වැඩත් දෙන්නත් බලාගෙන ඉන්නේ. එහෙම තමයි ඉන්නේ. ඔව් ඉතින් අපි හැමෝම ඉතින් අපේ කටයුතු වලට වැඩි අවධානයක් දීලා ඉන්න කාලයක්නේ. ඉතින් අපිට කතා කරන්න තව ගොඩාක් කාරණා තියෙනවා. දුවත් එක්කත් කතා කරන්න බොහොම කාරණා තියෙනවා. ඒත් ඉතින් මෙච්චර ආදරණීය ගායකයෙක් ළඟ තියාගෙන කතාවට විතරක් මුල් තැදෙන්න මම කැමති නැහැ. ඒ නිසා ගීතයකට යමු ආරම්භයමු. හොඳයි. Baby।
जातिक तरुण सेवा सभा अवसान कैसेट पटे मठ मत दस नमस्य ගමුදා වෙනුවෙන් තමයි කැසට් පටය නිෂ්පාදනය වුණේ ඒකේ මට ලැබිච්ච ගීතය තමයි මේ මගේ ගුරුතුමා නිහල් ගම්හේව මැතිතුමා මේ විශාද නිහල් ගම්හේවස මේ එතුමා මට දීපු පළවෙනි ගීතය තමයි මල්ලු යන්ත්‍රයේ ගීතය ඉතින් කැසට් පටයට ගායනා කරා ඒකයි දා ඉඳලා අද දක්වා ජනප්‍රියත්වයේ තියෙන ගීතය හරි සතුටුයි කියන්නේ ඉතින් දෝනියකත් කතා කරන්න ඕනේ චමත්කා අපිට කියන්න කොයාගේ විස්තර මොනවද මේ කාලේ කරන්නේ පාසල් අධ්‍යාපනය ලබනවද නැත්නම් හමාර කරලා උසස් අධ්‍යාපනය ලබනවද කියන්න කොයි විස්තර ටිකක් මම ඉගෙන ගත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දැනට අධ්‍යාපන කටයුතු කරන උසස් අධ්‍යාපන කටයුතු හදාරනවා HR මැනේජ්මන්ට් ඩිග්‍රී කරනවා හොඳයි ඉතින් මම කැමති වුණ මාධව අයියත් එක්ක කතා බහ ටිකක් අතීතයට අරගෙන යන්න අපිට කියන්නකෝ දැන් අපේ ප්‍රේක්ෂකයෝ ඔබට ආදරය කරන රසිකයෝ ගොඩක් දෙනෙක් අද අපි බලාගෙන ඉන්නවනේ ගොඩක් දෙනෙක් කැමති තමන් ආදරය කරන චරිතයක අතීත තොරතුරු දැනගන්න එහෙනම් අපි යමුද පුංචි කාලෙට කියන්නකෝ ඒ විස්තර පවුලේ විස්තර කොහොමද පාසල් අධ්‍යාපනේ මම මගේ පාසල මාතර රාහුල මහාවිද්‍යාලේ संगीत विषय हटियट मैं पुड़ी काल दैरुआ गुरु गुरु हटियट आदर करनाट आदर प्राथमिक अवधि इसम मट हम विनी बोगड़ गुरुमा इलाट इला वनिक सेखर गुरुमा इट पास मग पेन्वी हरे वटन हर सुंदर ये खाली थी गतकर विशेष संगीत पौले पड़ी खाली पौले अय ममाई नंगी अक्ल दिना ඔයි පුංචි කාලේ විස්තරය මං කියන්නද? ආ. අම්මා කෑම වෙනකන් කට්ටි එකතුලා මොකද කරන්නේ? ආ ඔව්. අම්මා කෑම වෙනකන් අපි ඉතින් සින්දු කියනවා. සින්දු කියනවා. ඒ කියන්නේ එහෙම පරිසරයක් ගෙදරම තිබුණා නේද? ඔව්. තිබ්බා මේ අයියා තමයි ඉතින් අර පුටුවට වාරිලා මෙහෙම. අයියා තමයි සින්දු කියන්නේ ඉතින්. අයියා තාලේ අල්ලනවා. ඔව්. මම තාලේ අල්ලනවා. ආහ්. ඒ කියන්නේ වාදකයෙකුත්. ඔව්. මම තබ්ලා මේ වාදන බාණ්ඩ හැටියට තෝරගත්තේ පොඩි කාලේ ඉඳලා ඒකට දක්ෂයි එහෙම තමයි අත්තරාන සින්දු කියන්නේ ඒ කියන්නේ දැන් මේ මාධවීදි කැටියේ කියන මේ දක්ෂ ගායන ශිල්පියා බිහි වෙන්න ගෙදර පරිසරයෙන් ඒ වගේම පාසලේ පසුබිමේ මේ හැම දෙයකින්ම ලොකු තල්ලුවක් ලැබිලා තියෙනවා නේද ඔව් අනිවාර්යයෙන් මේ වගේම මේ අපේ ගම ගැනත් වෙලේගොඩ මාතර වෙලේගොඩ ඉතින් ඒ ගමේ අයත් ගොඩාක් ඔය කලාවට ලැබි ඒ
ඔව් අපිට තව කතා කරන්න දේවල් තියෙනවා දැන් ඊට පස්සේ තරුණ කාලට ආවම කොහොමද කලා ක්ෂේත්‍රයට පේන ගන්න කියන කාරණා ඊට කලින් මම කැමති අපිට තව ගීතයක් එහෙම අහන්න පුළුවන් නේද පුළුවන් දැන් ඔබ කියවනේ මානව සම්පත් කළමනාකරණය තමයි ඔබ තෝරාගත්ත විෂයපත්‍ය කියලා. දැන් ඒ වගේ පැත්තකින් තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කරන අතරේ කලාවට කොයි වගේ නැඹුරුද තියෙන්නේ? කලාවට එන්න කැමැත්තක් එහෙම නැද්ද හිතේ? මම සංගීතය හදාරන්නේ කියන්නේ පොඩි කාලේ ඉඳන් මේකට ආසයි.
විනෝදාංශයක් විදිහට තමයි වෘත්තියක් විදිහට එහෙම හිතලා නැහැ. ඒ කියන්නේ තාත්තා වගේ ගායිකාවක් වෙන්න එහෙම හිතලා නැහැ නේද? තාත්තා වගේ ගායිකාවක් වෙන්න හිතලා නැහැ. සංගීතය හදාරන්න බොහොම කැමති. තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. සංගීතය කියන්නේ ඉතින් විශ්ව භාෂාවක්. ඒක ලොකු අපහසුකමක් නැතුවත් නේද? ගෙදරම ඉන්නවනේ හොඳ දක්ෂ ගායකයෙක්. කිසිම අපහසුයක් නැහැ. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම පුළුවන් හැම දෙයක්ම කියන්නේ තාත්තගෙන් ලැබුණු දයාවයක් තමයි ඒක. තාත්තා ගොඩක් උදව් කරනවා. ඉතින් ගායනේ පැත්තට විතරද දැන් චමත් වගේ නැඹුරු තියෙන වාදනේ පැත්තට කැමතිද? වාදනයට මම කැමති තාත්තා වගේම තබ්ලා. හහ්. ප්ලේ කරන්න තමයි. ඒ කියන්නේ තාත්තගේ අරි පාරෙම දුව යවල තියෙනවා නේද? ඒ විදිහට තමයි කලාවට තියෙන නමුරු නේද? ඔව්. දැනට සංගීත විශාරද ගායන විශාරද ප්‍රථම ඩිවිෂන් එක අරගෙන ඉන්නවා. හහ්. ඒ කියන්නේ තව ඉදිරියට ඒ කටයුතු කරගෙන යන බලාපොරොත්තු වෙනවා. ඉදිරියට අධ්‍යාපන කටයුතු හදාරන්න ඉන්දියාවට ගිහිලා බලාපොරොත්තු වෙන ඉන්නවා. උතුරු උසස් අධ්‍යාපන කටයුතු හදාරන්න. හරි දැන් ඔය කිව්වට අපිට හිතෙනවා ඔය යන පාරේ හැටියට තාත්තා වගේ බොහොම දක්ෂ ගායිකාවක් ඉදිරියේදී බිහි වෙයි කියලා. අපි බලාගෙන ඉන්න. අනිවාර්යයෙන්ම. හරි. හොඳයි මාදවයි අපිට කියන්නකෝ මේ ගුවන් විදුලියේ ළමා ගායකයෙක් වෙනකොට වයස කීයක් විතර ඇද්ද? වයස අවුරුදු 9ක්. 9ක්. අපිට කියන්න කොහොමද මේ පාර කැපුණේ කියලා? මුලින්ම ගුවන් විදුලියට මම එන්නේ මේ ඉස්කෝලෙන් අර ලෝක ළමා දිනයට මේ නිර්මාණය කරපු ගීතයක් එක අපි පස්සේ දිනක වගේ තමයි ආවේ. ගුවන් විදුලියට ඇවිල්ලා ඉතින් එදා ඒ ගීතය පටිගත කරා. මේ ලෝක ළමා මුතු හරේ බැබලෙන මුතු ගැටෙමු අපේ ළමා පරපුරේ අයිතිය අපි රැකගමු ඒකේ ගීතේ පදවල මිනී බෝගුරුසර තමයි මේ සංගීතවත් කරේ. ඉතින් ඒක ඒක තමයි මුල්ම අපි පදවල චුට්ටක් මතක් කරමු. ආ ඒ පදවල චුට්ටක් මතක් කරමු. ආ ලෝක ළමා ලෝක ළමා මුතු හරේ බැබලින මුතු කැට වෙමු අපේ ළමා පරපුරේ අයිතිය අපි රැකගමු. තාම මතකයි නේද? මුල ගොඩාක් මතක තිබුණොත් තමයි අනිවාර්යයෙන්ම කරගෙන යන්න පුළුවන්. ඔව් අපි කියමු. ඉතින් දැන් කොහොමද ගුවන් විදුලියට එන්නේ? ගායකයෙක් හැටියට කොහොමද ළමා ගායකයෙක් හැටියට එකතු වෙන්නේ? අපි විස්තරය කියමු. ඔව් ඊට පස්සේ මම මේ නිවාඩුවට ඉස්කෝලේ නිවාඩුවට එනවා මේ කොළඹ බතරමුල්ලේ. ඇවිල්ලා ඉන්නකොට මේ එකල මේ ගුවන් විදුලියේ හිටියා සංගීතඥයෙක් මේ සෝමසිරි ඉලේසිංහ කියලා පසු කාලේ ඉන්නවා. මේ රූපවාහිනී සංගීත පාලක එතුමා හිටියා. ඉතින් අපේ මාමගේ මේ හිතවතෙක් යාළුවෙක්. මම ඉතින් පොඩි කාලේ ඉතින් ආවම සින්දු කියවනවා. අනිවාර්යයෙන්ම සින්දු කියවනවා හැමදාම ඔක තමයි. මාමලා ගෙදර ආවම. ඔව්. කවුරු ආවා සින්දු කියන්න ඕන. ඉතින් පොඩි පොඩි තෑගිත් හම්බ වෙනවා. මම ඉතින් දවසක් මේ මාමා කිව්වා යන් මගෙත් එක්කලා. ඊළඟ ගිහිල්ලා මේ ඉලේසිංහ අංකල් ගාවට ගිහිල්ලා මේ කිව්වා මේ මෙයාට සින්දු කියන්න පුළුවන් පොඩ්ඩක් මේ බලමුද මෙයාගේ සින්දුවක් එහෙම කියලා. හහ්. ඉතින් මේ මම පුදා කියන්න කියලා සර්ප නැයක අරගෙන. හහ්. මේ කරු මොනවද කියන්න කිව්ති මම ඉතින් සින්දු දෙක තුනක් කිව්වා. ඊට පස්සේ ඉතින් අඹදමන ආරං ගීතයක් ගායනා කරා. හෙට එන්නකෝ ගුවන් විදුලියට කියලා ඉතින් ගියා. ගියලා එදා ඒක එදා අර අවදීම තමයි. අර අර ඉස්කෝලෙන් ඇවිල්ලා ඒ කාලේ අර ළමා ගීත ලෝක ළමා වර්ෂයේද දිනේද මට මතක නැහැ. ගොඩක් ඒ පටිගත කිරීම උනේ ළමා ගීත තමයි මේ ළමයි ගැන. මම එනකොට මේ අමරාන්තුංග ටීචර් හිටියා. මේ එයාලත් ඇවිල්ලා හිටියේ ඔය ළමා ගීත කරන්න. ඉතින් මමත් ඒකට සම්බන්ධ කරගත්තා. එයා කිව්වා ඊපස්කි එකත් මට මතක් වෙනවා හරියට අමතක නොවෙන සිද්ධීන්. ගගන තිසාරා මතුන තේතුන් මාලා ළමා ලොවේ උපත ලැබුව සිතුවිලි ධාරා
දෙයකට අත්වැල් ගායනෙට මමත් තෝරගත්තා. පුතා මේකට උදව් කරන්න කියලා. ඉතින් මමත් කිව්වා ඉතින් ඒක ඊට පස්සේ මගේ ගීතේ උනේ අමදමනාන. රාමායනේ නූතියේ ගීතයක් ඕක මම අහුවේ සෙල්ටමෙරණ මහත්මයා. ඊට පස්සේ මම ඒක ගායනා කරේ ඒක ළමා ගායකයෙක් විදිහට ළමා ශිල්පියෙක් විදිහට තැටියක් දැන් ඒ කාලේ අර තැටියක් හපනවා කියන්නේ ගීතේ අර තමන්ගේ වෙන්නේ එහෙම දෙයක් වුණා ඉතින් පළවෙනි වතාවට මේ මගේ ගීතයක් තැටියක්කට ආපු පළවෙනි ගීතේ තමයි ඔය අමදමන ආරං කියන ගීතේ නූතියේ ඒක මට කාය මම ඇහුවේ සෙල්ටම් පෙරේර මහත්මයාගෙන් මේ ඒ දෙක තමයි ඔය ළමා ගායකයෙක් විදිහට මම ඒක කිව්වා එතුමා ඒ ගීතේ ඒ ගීයේම ළමා ගායකයා හැටියට ඒ ගීතේ අයිතිය ඔබටත් ලැබුණා නේද ඒක සතුටට කරුණා දැන් මේ ගුවන් විදුලින් පස්සේ ඒ විදිහට ළමා ගායකෙක් වුණාට පස්සේ අවුරුදු ගණනාවක් සේවය කරන්න ලැබෙනවා නේද රුහුණු සේවයත් එක්ක ඔව් ඊට පස්සේ රුහුණු සේවයේ මට මතක ඇට 82 වගේ उदाहरण गायब दाफी अतरीवत पलायन लगी आते देवते मन
ඉතින් ඔන්න විරාමයෙන් පස්සේ අපි නැවතත් එකතු වෙනවා මේ සොඳුරු කතාබහත් එක්ක. අපි විරාමයට යන්න කලින් ධෝනිගේ ගීතයක් තමයි අහුන්කන් දුන්නේ. ඉතින් මාධවයියේ බොහොම මිහිරි කටහඬක් තියෙනවා ධෝනිට. ඉතින් අපි ඔන්න වැඩි අදහසක් නැති වුණත් අපි ආරාධනා කරනවා අපි යෝජනා කරනවා මේ ගායන ක්ෂේත්‍රයට පය තියන්න කියලා. මොකද බොහොම මිහිරි හඬක් ඔයාට තියෙන්නේ. බොහොම ස්තුතියි. ඉතින් මේ විදිහට ගායනය පිළිබඳව මේ සංගීතය පිළිබඳව හදාරලා තාත්තා වගේම දක්ෂ ගායන ශිල්පිනියක් වෙන්නට අවස්ථාව ලැබෙන්න කියලා මම අපිත් ප්‍රාර්ථනා කරනවා. සුබ ප්‍රාර්ථනා චමත්කට. දැන් මාධවයියේ දැන් මේ කතා කරගෙන යනකොට දැන් අපි මේ පුංචි කාලේ කොහොමද ගායන ක්ෂේත්‍රයට තිබුණු නැඹුරුව කියලා කතා බහ කරානේ. ඊළඟට ඔබ වැනිම තවත් මේ ප්‍රවීණ ගායන ශිල්පීන් බොහොමයකගේ ජීවිතේ කඩයිමක් වෙච්ච දැන තමයි තරුණ සේවා සභාව සහ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය කියන්නේ. මම කැමති ඒ ගැන මතකය අවදි කරනවා. කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔව් දැන් බෙල්වුඩ් ඒකට සම්බන්ධ වෙන්නේ මේ මේ පත්‍රයේ දැන්වීමක් තිබ්බා. මේ මෙහෙම ජාතික තරුණ සේවා සභාවට ශිල්පීන් තෝරගන්නවා මෙහෙම ආයුධම් පත්තේ වන්න කියලා. ඉතින් මේ කාලේ අර මංකුල් කලබල කාලේ මේ යාළුවගේ ගෙදර තමයි අපි ඔක්කොම රැස් වෙන්නේ. ඉතින් මේ අල්ලාප සල්ලාපේ යෙදෙනවා. ඉතින් ওই අතරේ තව යාළුවෙක් කතරගම ඉඳලා ඇවිල්ලා කිව්වා මේ පත්තරේ මෙහෙම දෙයක් දැක්කා. ඉල්ලුම් කරන්න කියලා. මම එච්චර ඉතින් යාළුව අතර ප්‍රසිද්ධයි හොඳ ගායකයා කියලා නේද? ඔව් ඉතින් සින්දු කියන ක්‍රම නේ වැඩි කුටි කාලක් තියෙනවා ඉස්කෝලේ සින්දු කියන සින්දු කියලා ඒ මතක අපිට අවදි කරේ නැහැ නේ කියන්න කේ විස්තර පන්ති ඉතින් ඕෆ් පීරියඩ් එකක් වුණාමත් මේ ඕෆ් පීරියඩ් එකේ යාළුව සෙට් වෙනෝනේ සෙට් වෙනවා මචං සින්දු ගලාවට හිමීට කරමු කියලා හිමීට තමයි පටන් ගන්න පන්ති 6-7ක් ඈතට ඇහෙනවා වැඩි ලොකුවටම යනවා හිමීට පටන් ගන්න ඉතින් ඒකට තව එක්කෙනෙක් සෙට් වෙනවා ඔහොම 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 සද්දේ දිගට දිගට යනවා දඩාස් කාලේ එක පාටම ආවා පල්ලෙයා ස්ටාෆ් රූම් එකේ ඉඳලා ටීචර්ස්ලා එවරිතින් ගැහුවා ගැහුවා ගුටි කාගෙන ගායකෙක් වුණේ නේද හොඳයි අපි බෙල්වුඩ් පැත්තට ආවා බෙල්වුඩ් එකට ඊට පස්සේ මම මේ ඉල්ලුම් කරලා මගේ යාළුක් තමයි මේ පත්‍රේ හොලලා දීලා මේ නිල් ගුරුගේ මට දැන් අර පණිවිඩය කිව්වේ රෝහණ වෙදගේ කිලි මගේ යාළුයි මේ ඉතින් අර ඉඳුනිල් අය මට කිව්වා මේ මෙන්න මේ ගෙනාව ඇප්ලිකේෂන් එකක් ලියලා තියෙන්නේ අත්සන් කරන්න විතරයි තියෙන්නේ අත්සන් කළා දෙන්න කියලා යාම මේ කරලා ඊට පස්සේ ඉතින් බෙල්වුඩ් එකට මේ මාරගමින් ලියුමක් ආවෙන්න කියලා ඉතින් ඉන්ටර්වියු එකට ගියා ඉන්ටර්වියු එකේදී සින්දු කිව්වා ගායනය කරා වාදනය කරා පස්ස නිහාස මාව තෝරගත්තා බෙල්ලුඩ් එකට ගිහිල්ලා ඉතින් නිත්‍ය ගායකෙක් විදිහට දිගටම කටයුතු කරගෙන ගියා එයා පාඨමාලාවත් හදාරමින් අපිට සෞන්දර්ය ඩිප්ලෝමා ලලිත කලාවේදී ඩිප්ලෝමා පාඨමාලාව තියෙනවා ඒක හදාරන ගමන් ගායකෙක් විදිහට දිගටම සංගීත කණ්ඩායම් තුනක කටයුතු කරා යෝන්ගී යෝන් මීර සැල්ලිහිනිය කියලා ඉතින් ඒ තුනේම බොහොම අවිවේකී කාලයක් ගත කරන්න සිද්ධ වුණා ඒ කාලේ අවිවේකී නමුත් බොහොම මිහිරි කාලයක් ජීවිතේ නේද අනිවාර්යයෙන්ම හරි මිහිරි මොකද මේ තරුණයෝ එක්කනේ අපේ සම වයසේ අපි 300ක් විතර වගේ හිටියා ඒ අතරින් මේ අද වෙනකොටත් බොහොම රසික පිරිසක් ආදරය කරන චරිත කීපයක් ඔබත් එක්ක සමකාලීනව මේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ අධ්‍යාපනය ලැබුවා අපි ඒ චරිත ටිකත් මතක් කරමුද ඔව් මේ ඒ චරිත වලින් කනගාටුවෙන් තමයි මතක් කරන්න මේ සමුගත්ත ප්‍රින්ස් උදේපියන්ත මගේ සමකාලීනය ප්‍රින්ස් යයිමායි ඊට පස්සේ චන්ද්‍රලියන ආරච්චි ජයසිරි අමරසේකර ඉතින් ඒ එකම කාලේ කියන්නේ ප්‍රින්ස් නුයි මමයි පොඩ්ඩක් ඒක වැඩිමල් ඊට පස්සේ ජයසිරි චන්ද්‍රලලා එකට ආවේ කොහොමුණත් අපි අර නිර්මාණවලට දායක වුණේ මං කිය අර කැසට් පටයක් අනුන් එකේ නිෂ්පාදනය වුණා කියලා. ඒකේ අපි ඔක්කොම සම්බන්ධ වුණා. ප්‍රින්ස් මම චන්දන ජයසිරි මම එසත් පටේ ගීතයක් තමයි මේ මල්ලියන්තරේ. ගීතේ. ඒ හරි සුන්දරයි ඒ වගේම
තව විශේෂ කාරණයක් තියෙනවා නේද මාදවයි දැන් ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ බොහෝම ජනප්‍රියතාවයට පත්වෙච්ච ගීතයක් තිබෙනවා ඒ ගීතයට ඔබේ සම්බන්ධයක් තියෙනවා ආ මේ පළවෙනි කැසට් පටය මම දැන් තරුණ සේවා සභාවෙන් එළියට ඇවිල්ලා මේ පළවෙනි මගේ කියන නිර්මාණ ටික කරන්න මේ ලෑස්ති කරන ඉන්නකොට ප්‍රින්ස් මේ මට කලින් කියන්නේ මං අසනී පෙළ හිටිය කාලයක් මේ මට කලින් සඳරේ සඳ කුමාරිය කැසට් පටය කරලා තිබුණේ ඔය අතරේ දැන් මගේ සින්දු එකකින් එක එයා අහනවා දලිත් වසන්ත මහත්මයාගේ ගෙදර අපි දෙන්නා ඉන්නේ ඉඳලා මේ අහන අතරේ මේ රෑ මට කිව්වා මේ මචං මට අර මේ එක සින්දුවක් අඩුයි මචං මේ මට මේ සඳරේ නෑහෙන සින්දුව දෙන්න පුළුවන්ද කියලා මං කෝර ගන්න කියලා ඉතින් හරි මං කැමැත්තෙන් දුන්නා ඒකෙන් ඒ ලස්සනටම ගායනා කරා ඊට පස්සේ ශහානු ගායනා කරා ඉතින් ඒක වරද්දක් නැහැ ඒක දෙන්නම ලස්සනට ගායනා කරා ඉතින් මට ඒක සතුටුයි ඒ ලෙන්ගතකම හිතවත්කම නේද කිසිම ලෝභකමක් නැතුව තමන්ගේ ගීතයක් පරිත්‍යාග කරන තරම් හරි ආදරණීයයි නේද හිතවත්කම ඔව් අසුභාලේන ශහාන් මීරංග කලාකරුවා ගායද්දි මට කනගාටුවක් වුණේ නෑ හිතුනේ නෑ මට සතුටක් හිතුනේ ගීතේ පවතිනෝනේ තාම මම කෑගල්ලට ගිහිල්ලා මේ දෙපාරක් කෑගල්ලට ගිහිල්ලා මේ ජයන්ති සනායක මහත්මයා තමයි මේ ගීතේ නිර්මාණය කළා දලිත් අයියා වචන ටික දීලා මට කිව්වා මේ කෑගල්ලට ගිහිල්ලා මේ ජයන්ති අයියා හම්බෙලා මෙලඩියක් කරගෙන එන්න කියලා මම කෑගල්ලේ කොන්වන්ට ගිහින් තමයි ජයන්ති සනායක මහත්මයා සේව කරන්නේ මේ ගිහිල්ලා එක දුන්නාම මට කොහොම මල්ලි ලබන් සතියේ ඉන්න කියලා මේ ළඟ සතියේ ගිහිල්ලා කැසට් පටියකට එක අරගෙන ඇවිල්ලා ඒක ඒක ඇහිලා තමයි ওই ප්‍රින්ස් මට කිව්වේ මේ මන් දවල් එක දාලා පෙන්නුවේ ඊට වෙන වෙනම රෑ අපි දෙන්න මේ එහෙ ගෙදර පැදුරේ නිදා ගන්නවා ලලිත් ඇයිලා ගෙදර පැදුරක් දාගෙන අපි ගොඩක් කට්ටිය එහෙ ලලිත් ඇයිලා ගෙදර කලාකරුවෝ එනවා නාමල් එතකොට ජෝර්ජ් සේනානායක ජෝර්ජ් අයියා වැලි විජය බණ්ඩාර වැලි අයියා ජයන්ත අයියා ජයන්ත සේනානායක ඉතින් ගොඩක් ආවම ඉතින් මේ ඉඳ මදිනේ ගෙදර මේ අපි නිදාගන්නේ පැදුරවල මගේ පැදුරේ හිටියේ ප්‍රින්ස් මේ ප්‍රින්ස් මට කිව්වා රෑ මචං මට අර සින්දුව මං කිව්වා හරි හරි මම ලලිත් අයර කියන්නම් මට ඒ සින්දුව හරි ගියන මම පස්සේ කිව්වා ලලිත් අය මට මේ සින්දුව හරියන්නේ නැහැ මට එච්චර සෙට් නැහැ එනවා මේ ටික ගන්නම් මේක එපා කි ඒ විදිහට දුන්නා ඔව් ඊට පස්සේ ලලිත් අයගෙන් ප්‍රින්ස් කියතුණු මේ ලලිත් අයර මාළෝ කීප නැති සින්දුවක් තිබුණේ ඒක එනවා මම ලලිත් අය ඊට පස්සේ සෞන්දර්ය නිකේතනයත් එක්ක බැඳුණු මේ සෞන්දර්ය චාරිකාවක් වගේම බොහොම අපූරු ලෙන්ගතු මිත්‍රත්වයන් ගොන්නකුත් තියෙනවානේ. ඉතින් මේ විදිහට මේ නිර්මාණය වුණු පරිසරයේ තව සුන්දර මතකයන් තියෙනවා. මං කැමති මතකිනු තව දෙකක් නම් මාදවයි. දැන් බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය කියලා කියන්නේම මේ ගිහිල්ලා අපි දැන් මේ අද වෙනකොට අපි අධ්‍යාපන ආයතනයකට ගිහිල්ලා ගියා ඉගෙන ගත්තා අපහු ආවා. හැබැයි එහෙම තැනක් නෙමෙයි බෙල්වුඩ් කියලා කියන්නේ. අපි මේ මතකය අවදි කරමුද? කොහොමද ඒ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය තුල ගත කරපු කාලය ගත වුනේ? ඕ එතන සැබෑවටම අපේ තමන්ගේ ගෙදර අපේ ගෙදර. එහෙමයි මේ කටයුතු කරන්නේ.
අපි තමයි සුද්ධ පවිත්‍ර කරගන්නේ අපි තමයි වටපිටාව සකස් කරගන්න ඕන අපි තමයි ගල් රැටි බඳින්නේ හ්ම් අපි තමයි තනකොළ කපන්නේ හ්ම් ඒ ඉගෙන ගන්නත් ඕන ඒ දේත් කරන්න ඕන ගෙදරක මේ දිසපමත් ඇක්සලා වගේ නේද ඔව් ඒ වගේම තමයි මේ ගුරුතුමත් හරිම සැරයි හ්ම් මං හිතන්නේ වැඩිම වෙනුන් අහලා ඇති මම මේ නිහසගේ හ්ම් අපිට මේ මෙහෙම දකින්නට හිතන්න බෑ එහෙම ඒ කියන්නේ තරුණ කාලේ හරි දඟ කාලයි වගේ පොඩ්ඩක් එහෙම මේ ගති තිබුණා මේ ඉතින් ඒ විතරක් නෙවෙයි අපි තමයි කෑම් වඩු ගේන්න කඩේ යන්නේ මේ ඊළඟට හදිසියක් වුණාම හැමදේම ටැප් එකක් කැඩුනහම අපිට වතුර එන්න තියෙන්නේ කන්දේ කැලේ කන්දේ ඉතින් බට සමකට පිටුනාම ඉතින් අපි යනවා ඒකත් හරි සුන්දරයි මේ කට්ටියම යනවා ඉතින් බටත් අරගෙන ඔක්කොම අරගෙන හ්ම් බට පෙළ දිගේ කිලෝමීටර් ගානක් කන්දේ ගිහිල්ලා ඉතින් ඒවත් හදලා ඒ හැමදේම කරනවා ඉතින් ඒකයි ළඟට ඒ ලෙන්ගතුකම ඒ තියෙන සහෝදර බැඳීම ජීවිතේ හැමදාම සදාම් අවර්ණීය අනිවාර්යයෙන්ම ඉතින් ඒක අපි දකිනවනේ අද වෙනකොටත් ඒ විදිහට එකතු වෙච්ච කණ්ඩායම් බොහොම ආදරයෙන් ඉන්න ශිල්පීන් බවට පත් වෙලා තියෙනවා ඉතින් මේ විදිහට හැමදේම කරන ගමන් බොහොම අපූර්වට Tamange ගායන කෞශලයන් දිනු කරගත්ත රටක් ආදරය කරන ගායකයන් තමයි මේ ඉන්නේ ඉතින් මම කැමති තවත් ගීතයකට වෙලාව වෙන් කරගන්න ගායකයෙක් හැටියට අපි හඳුනන මාධව ඉදි කැටිය ගැන නේ දන්නේ. හැබැයි ගෙදරදී මේ කොහොම චරිතයක්ද? ආදරණීය පියෙක් විදියට කොයි වගේද?
මේ කාරණාව දැනගන්න හොඳම කෙනා දින්නනේ අපිත් එක මැදිරි කියන්නක චමත්කා තාත්තා ගෙදරදී කොහොම කෙනෙක්ද තාත්තා හරිම ආදරණීය චරිතයක් නිතරම නංගිටයි නංගි මමයි එක නිතරම ඉන්නේ කියන්නේ අම්මටත් වැඩිය තාත්තා තමයි ගොඩාක්ම ළඟ ඉන්නේ ඒ කියන්නේ අපි දැනට කනවනම් කන්න ඕනේ තාත්තත් එක්ක අද වෙනකන් අපි දැන අතින් නෙවෙයි කන්නේ ගෙදරදී තාමත් අපිට තාත්තා කවන්නේ තාත්තා ෂෝ එකට යන දවසක් කියන්නේ දාට ඉතින් අතින් කන්න වෙනවා අකමැත්තෙන් වුණත් හරිම ආදරේ ඒ කියන්නේ කොච්චර දුර ෂෝ එකක් තිබුණත් තාත්තා උදේට අපි දෙන්නගේ අපි දෙනවා ස්නාගිව ඉස්කෝලේ දාන්න ඕනි නම් ටග් ගාලා උදේම ඉක්මනින් එනවා පුතේ මම මේ මගේ ඉන්නේ මම උදේ වෙන කලින් එනවා කියලා බොහොම ඉක්මනින් එනවා සමහර දවස්වලට අනතුරු වලට බවලක් වෙලා තිබුණු වාර අනන්තයි එහෙම එද්දි තාත්තා හරිම ආදරේ වගේ මම ආදරණීය චරිතයක් නේද ඔව් ගෙදරදී ඔව් ඉතින් අපි මතක් කරමු දැන් අද අනික් අම්මා නංගි අපිත් එක්ක එකතු වෙලා නැති වුණාට අපි ඒවත් මතක් කරමු නේද ඉතින් කොහොමද මේ පවුලේ තොරතුරු අපිට කියන්න ඔබ සමත්ක අම්මා ඉංග්‍රීසි ගුරුවරියක් නංගි සෙනෙත් මයින්ඩ් කැටියා එයා ලබන මාසේ අපස සාමාන්‍ය පෙළ හදාරනවා නංගිත් ගායනා කරනවද නංගි වැඩිපුරම ගායනයටමත් නෙමෙයි එයා පොඩි කාලේ ඉඳන්ම නර්තනයට තමයි දක්ෂ වාදනය කරනවා ගෙදර ඉදදී අපි සමහර වෙලාවට අම්මා උදව් කරනවා තාත් අම්මා උයනකන් නංගි මමයි තාත්තයි හිටපු ගමන් සින්දු කියනවා තාත්තා ඩෝල්කි එක ගහනවා ඔය තාත්තගේ පවුලි පුරුද්ද කියන්නේ අනිවාර්යයෙන්ම ඉතින් හරිම රසවත් ගෙදර ඉදදී තාත්තත් එක්ක අම්මත් ගොඩක් උදව් කරනවා ඉතින් වැඩිපුරම හරිම ආදරෙන් හරිම සහයෝගයෙන් ඉන්නවා ආදරණීය කැදැල්ලක් තමයි නිවසේ තිබෙන්නේ නේද ඉතින් මාධවයි දැන් ගායකයෙක් කියුවහම ප්‍රසංග වේදිකාව අමතක කරන්න බෑනේ එතකොට මාධවීති කැටිය කියන ගායකයාට කොහොමද ප්‍රසංග වේදිකාවේ දොරටු විවර වෙන්නේ කොයි කාලෙදද අපි ඒ අත්දැකීම් ගැන කතා කරමු ප්‍රසංග වේදිකාවට මම මුලින්ම පය තියන්නේ පය තබන්නේ මේ ජාතික ධර්ම සේවා සභාව හරහානේ ඔවුන්ගේ සංගීත කණ්ඩායම හරහා प्रसंग वेदिका पटांग आरंभ एतन इट पास यौनगी संगीत खंडा में एक प्रधान गीत गायन करना इतने इट पास दंड में कैसेट कर प्रसंग वेदिका अभी लतिगुण तो ගමන කැවිල හුරු පරිසරයක් ගොඩ නැගිලා තිබුණා. ඉතින් ඒක තවමත් මේ ඒ විදිහෙම පවතිනවා. හොඳයි දැන් මේ අපි දැන් මේ ගීත ගායනයේ අද දවසේ ඒ පිළිබඳව කතා කරනකොට චමත්කා කිව්වා එක ගීතයක් තමයි ගායනා කරන්න කියලා. ඒනවල චමත්කා දැන් මෙච්චර මීරි හඬක් තියාගෙන එක ගීයක් ගායනා කරන බැරෙන්න දෙන්න බෑ. දැන් අපිට කියන්නකෝ ඔබ ආසම ගායිකාව කවුද කියලා? මම පෞද්ගලිකවම ගොඩාක් මාස ගායිකාව තමයි ශෂිගාන සංසලා මහත්මිය. ඉතින් මම ඒ ශෂිගාන සංසලා මහත්මියගේ ගීතයක් කොටසක් ගායනා කරොත් ඔව් පුළුවන්ද? හහ් නිසංසල සඳක් ගායනා කර සංසල සඳක් පෙතුම් මල් කුඩක් සුපිරිමර හත ළඟ සිත නැවතෙනා හැඩක් නිසංසල සඳක් පෙතුම් මල් කුඩක් සුපිරිමර හත ළඟ සිත නැවතෙනා හැඩක් අනේ එච්චරයිද අපි තාම ටිකක් ගායනා කරයි කියලා අනේ කමක් නැහැ දැන් මේ ප්‍රසංග වේදිකාව ගැන කතා කරගෙන හිටපු නිසා මාදවයි මට මේ පොඩි රසවත් මතකයක් තියෙනවා අවදි කරන්න ඇඹිලි පිටියේ එක්තරා ප්‍රසංගයකදී මේ බොහොම දුර්ලභ ගන්නේ බොහොම රසවත් කෑමක් ආපු බව අපිට ආරංචියක් තියෙනවා කියන්නකෝ ඒ ගැන ඔය ඇඹිලි පිටියේ මහවැලි ක්‍රීඩාංගණය අර කාලෙකට ඒ අර වැස්ස නැති කාලෙට එහෙම වේලා තියෙන ඉතින් මේ කට්ටිය නටනකොට දූවිලි එහෙම ගොඩාක් ඇවිස්සෙනවා ඉතින් මේ මම එතකොට මේ බෙල්ලුඩ් එකේ ඉන්න කාලේ යොන්ගේ සංගීත කණ්ඩායම ඒ ෂෝ එක තිබ්බේ ඉතින් මම
සීත කඳුයි ගීතය තව නන්දනී ජයලත් කියලා අක්කගෙන අක්කත් එක්කලා කියන අතරේ මේ ලයිට්ස් වලට සත් වෙනෝනේ හ්ම් හ්ම් මම කියනවා කටේ දැස්සා මේ සෙනග මේ කියන්නේ ක්‍රවුඩ් එක වැඩි මේ ස්ටේජ් එකේ මෙහෙම අල්ලගෙන ඉන්න ස්ටේජ් එකේ මෙහෙම කෙල ගහන්න තැනකුත් නැහැ මාරා පහව තරණ ගිලින්නත් බෑ ඉතින් සින්දු ඉවරන කරන ලෝක අමාරුවෙන් මේ හක්ක තියාගෙන හිටිය මැස්සා සින්දු වෙනකන් හිටියා ඕ නරක වෙලාවට ලේන් සුව සාක්කුවේ තිබුණෙත් නැහැ නැත්තම් ෂිෆ්ට් එකේ ඒක මොන හරි කරගන්න තිබ්බා ඒ වෙනද තමයි මැස්සෙක් ගිහලා බැලුවේ නේද නැයි වගේ බොහොම රසවත් මතකයන් ගොඩක් තියෙනවා ඉතින් මේ ප්‍රසංග වේදිකාවත් එක්ක ගෙවෙන ජීවිතවලදී ඉතින් මාධව අයියේ අපි තව ගීතයකට යමුද හොඳයි මිහිරි ගීත කීපයක්ම රස විඳින්න අපිට අවස්ථාව ලැබුණා. ඉතින් කාල වේලාව බොහොම ඉක්මනින් ඉගිලිලා ගිහිලා තියෙනවා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මම කැමතියි මාදවයි දැනගන්න අපේ ඔබට ආදරය කරන රසික ප්‍රියසක් බලාගෙන ඉන්නවානේ දැන් ඔබෙන් ඊළඟට ලැබෙන මම කැමතියි මාදවයි දැනගන්න අපේ ඔබට ආදරය කරන රසික ප්‍රියසක් බලාගෙන ඉන්නවානේ දැන් ඔබෙන් ඊළඟට ලැබෙන නිර්මාණය මොකක්ද කියලා බලාගෙන ඉන්න ප්‍රියසක් ඉන්න නිසා අපි කියමු ඉදිරි කලා කටයුතු කොහොමද කියලා. ඔව් මේ එහෙම අදහසක් තිබ්බ මේ ගීත නිර්මාණ දෙක තුනක් කරන්න ඕන කියලා අර පහුගිය කාලේ වකවානුව තිබුණු මේ මේ අර විශේෂණයක් එක්කලා ඉතින් නිර්මාණ කරන්න අවස්ථාව ලැබුණෙත් නෑ කලාකරුවෝ විදිහට අපි මේ ගොඩක් මේ ආපස්සට යෑමක් තිබ්බේ ඉතින් දැන් ඉතින් පොඩ්ඩක් මේක සමනය වුණොත් දැන් මේ මේ තියෙන රටේ තියෙන වාතාවරණයත් පොඩ්ඩක් සමනය වුණාට පස්සේ ගීත දෙක තුනක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා
ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉදිරි නිර්මාණ කටයුතු වලින් ඔබට මාදවෙන්දි කැටි ඔබේ ආදරණීය ගායන ශිල්පියා මුණ ගැහෙන පුළුවන්කම තිබෙන ඉතින් කාල වේලාව ඉක්මනින්ම ගෙවි ගිහිලා තියෙන නිසා අපිට මේ සාකච්ඡාව මෙතකින් නිමා කරන්න සිද්ධ වෙනවා හැබැයි ඉතින් අපිත් එක්ක බොහොම සුන්දර හෝරාවක් ගත කරන්න එකතු වුණාට ඔබ දෙපළටම ස්තුතිවන්ත වෙන ගමන් හිස්සතින් යවන්නේ නැහැ ඔන්න ලොවක් වටින ඔබට ඩ්‍රීම් රූම් වෙතින් ත්‍යාගයක් තිබෙනවා ඉතින් ඒකත් පිරිනමනවා අපි ඉතින් බොහොම ස්තුති මාදවයි චමත්කාර දෝනිටත් බොහොම ස්තුති අපිත් එක්ක මේ කාල වේලාව ගත කරන්න එකතුනාට ආයිබන් කියලා සමුදෙන සුබ දවසක් දෙදෙනාටම ඒත් එක්ක මතක් කරන්න ඕනේ අපේ ආදරණීය වාදි වෘන්දය පිළියන්දර ලකී වාදි වෘන්දය ඔබටත් බොහොම ස්තුති අපේ මේ හෝරාව ගීතවත් කළාට ඉතින් අපි සමගන සෝදාන වෙන්නේ පළමු විශේෂාංගයෙන් ඔබට ආරාධනා කරන අපිත් එක්ක මේකත් වෙලා ඉන්න කියලා අපි පුංචි විරාමයක් කරන් ඉක්මනින් නැවත එකතු වෙමු Bovan, Sri Lanka.